අයිබෝවන් ඔයාලවත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා ඇග්‍රි ස්කූල් අපේ YouTube channel එකට. නයිමිරිස් වගාවක් කරනකොට ගොඩක් කට්ටියට තියෙන ගැටලුවක් තමයි වැහි කාලේට මල් හැලෙන එක. ඔයාලට බලන්න පුළුවා මේ තියෙන අපේ නයිමිරිස් ගස්. මේ එතකොට මේ ගස්වල හොඳට කරල් හැදිලා තියෙනවා. මේ හොඳ වැහි කාලයක්. ඔයාලට මේ බලන්න පුළුවන් බිම උල්දිය දාලා තියෙන මේ නිසා තමයි අපි පැකට් වල වගා කරලා තියෙන්නේ. ගොඩක් පැකට් එකේ වගා කරනවා නම් ලෙඩ අඩුවෙන් අපිට වගාව කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ මල් හැදිලා තියෙන්නේ. වැහි කාලයක් ආවා කියලා අපි එලිමහණි වගා කරන ගස් වල අඩුපාඩු වෙන්න දෙන්න සිද්ධ කරගන්න හොඳ නැහැ. මේ කාලේ පොලිටනල් වල වගා කරන කට්ටිය ගොඩක් සතුටින් ඉන්නේ. මොකද එලිමහණි වගා කරන වගාවල් ගොඩක් වැස්සට අහු වෙලා එවඩ හානි සිද්ධ වෙලා ඒ වගේ මල් වැටෙනවා ඒ වගේ අස්වැන්න අඩු වෙනවා. එතකොට දැන් මේ දවස්වල මිල චුට්ටක් අඩු වෙලානේ තියෙන්නේ. දැන් අපි ගිය පාර කිලෝ එක දැම්මේ 800ට. ඉස්සරහා මාස ටිකේ පොලිටනල් වල හැදෙන අස්වැන්න සාමාන්‍ය රුපියල් 1300 1400 එතනින් ඉහළ පවා යන්න පුළුවන්. මොකද එලිමහනේ වගා කරන ගොඩක් කට්ටියගේ හරි දැනුමක් නැති නිසා මල් වැටෙනවා. එතකොට අස්වැන්න අඩු වෙනවා. ඒකට ඔයාලා ගන්න ඕන ක්‍රියාමාර්ග අපි channel එකේ කියලා දීලා තියෙනවා. කොහොමද අපි වැස්සකදී ගහක් බලාගන්නේ කොහොමද කියලා ඔයාලට වීඩියෝ එකක් අරගෙන අවිල්ලා තියෙනවා. අනිවාර්යෙන් වගාවක් කරනකොට බිම සුද්ධ කරලා තියාගන්න. ඔයාලට පේනවනේ. මේක බිම හොඳට සුද්ධ කරලා තියෙන්නේ. එතකොට තව කරුණක්. මිල අඩුයි. නයිමිරිස් වල මිල අඩුයි නේද? එතකොට ඔය ගානට අපිට නයිමිරිස් පැල අරගෙන සාත්තු කරලා අපිට අස්වැන්නක් ගන්න පුළුවන්ද? හොඳ මිලක් තියාගන්න පුළුවන්ද කියලා ගොඩක් කට්ටියට ප්‍රශ්න තියෙනවා. එතකොට පළවෙනි එක අපි ගන්න ඕනේ එලිමහනේ වගා කරන වෙන් කරගත්තු මව් ගස් වලින් ගන්න බීජ වලින් හදා ගන්න පැලයක්. මොකද අපිට පොලිටනල් එක අරගෙන එතන වගා කරන බීජ වලින් පැලයක් හදාගත්තොත් එන ලෙඩ රෝග වැඩි. ඒ නිසා අපි පළවෙනි කරුණ එලිමහනේ වගා කරන හොඳ මව් ගහකි වෙන ගස් එක පරාගෙන නොවෙන්න තියාගත්තු හොඳ මව් ගහකි වෙන් කරගන්න බීජ වලින් හදා ගන්න පැලයක් තමයි. ඒක අපි රසායනික පොහොර ගොඩක් නාවන්න හොඳ නැහැ. කාබනිකව හදා ගන්න පැල වලින් තමයි අපි මේ වගේ හොඳ ගහක් හදා ගන්න ඕන. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි නයිමිරිස් වගාවක අස්වැන්න වෙළඳ පොළට විකුණ ගන්න එක. නයිමිරිස් වගාවක් කරලා අපි මේ කඩා ගන්න අස්වැන්න වෙළඳ පොළට විකුණ ගන්න එක. මේ කාලේ නයිමිරිස් වල මිල අඩුයි නේද කියලා ගොඩක් කට්ටිය අහනවා. ගිය පාර අපි කිලෝ එක රුපියල් 800 ගානේ දැම්මේ. නයිමිරිස් විතරක් නෙමෙයි. ඔයාලා හිතන්න ඔයාලා මොනයම් භෝගයක් වගා කරනවා කියලා. බුලක්, මඤ්ඤොක්ක, කෙසෙල් මොන හරි. එතකොට ඒකට අවුරුද්දේ මාසවල තියෙන මාකට් එකක් තියෙනවා. එතකොට වෙළඳපොළ අපි මිල වැඩි වෙන සීසන් එකක් තියෙනවා. මිල අඩු වෙන කාලයක් තියෙනවා. එතකොට උත්සව කාලෙට නයිමිරිස් වල මිල වැඩි. එතකොට සාමාන්‍යයෙන් අපිට නයිමිරිස් වගා කරනවා කියලා හැම මාසෙම අපිට කිලෝ එක 1400 යන්න ඕනේ නැහැ. සමහර මාසවල මේක 600ට අඩු වෙනවා. සමහර මාසවල 700 800 සමහර මාසවල 1000 1200 අපිට ඒකේ මිල අල්ලගන්න නයිමිරිස් කරලේ මිල අල්ලගන්න කරන්න තියෙන හොඳම දේ තමයි අවුරුද්ද පුරාවටම වගාව කරන එක. එතකොට පළවෙනි මාසේ අපිට පළවෙනි අස්වැන්න කඩනකොට මිල අඩු වුණාට සමහර විට දෙවෙනි අස්වැන්න තුන්වෙනි අස්වැන්න කඩනකොට අපිට හොඳ මිලක් එතන ඇල්ලලා තියෙනවා. ඊට පස්සේ මිල තව චුට්ටක් අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ හොඳ සීසන් එකක් වුණොත් මිල වැඩි වෙනවා. ඒ වගේ අපි වගාවක් අඛණ්ඩව හැම මාසෙම කරනකොට තමයි අපිට මේ වගාවක හොඳ අස්වැන්නකින් හොඳ මුදලක් අපිට ගන්න පුළුවන්. ඒක තමයි නයිමිරිස් වගාවේ රහස. නයිමිරිස් වගාව නෙමෙයි ඕනම භෝගික රහස ඒක තමයි.
එතකොට තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා මතක් කරලා channel එක subscribe කරලා තියාගන්න අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න ඉස්සරහට තවත් ගොඩක් කරුණුත් එක්ක අලුත් වීඩියෝ වලින් හම්බ වෙන බලාපොරොත්තුෙන් අදට සමු ගන්න ඔයාලට තෙරුවන් සරණයි.